කියන්න යන කතාව මිනිසෙක් ගැන නම් නොවේ. හැබැයි මිනිසෙකුටත් වඩා උතුම් උසස් ගතිගුණ තියෙන අහිංසක සතෙක් ගැනයි. ඒ තමයි මේ දවස්වල ආන්දෝලනාත්මක කතාබහකට ලක් වෙන දලදා කරඬුව වඩම්මන්න වාසනාවන්ත වූ නැදුන්ගමුවේ රාජා සම්බන්ධවයි. නැදුන්ගමුවේ රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙක් ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්. මහරගම නීලම් මහර වෙදහාමුදුරුව තමා මෙම ඇත් පැටවුන්ගේ මුල්ම බාරකාරයා. ඉන්දියාවේ මයිසූර්වල මහරජුන් කෙනෙකුගේ නෑයෙක්ට වෙදකම් කිරීම නිසා තෑග්ගක් ලෙස මෙම ඇත් පැටවුන් දෙදෙනාව එම රජුන් විසින් උන්වහන්සේට ප්‍රදානය කර තිබෙනවා. පසුව නීලම් මහර වෙදහාමුදුරුව මෙම ඇත් පැටවුන්ගේ බාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා දී තිබෙනවා. ඉන් එක් පැටියෙක් ගංගාරාම විහාරස්ථානයේ හැදී වැඩි මීට ටික කලකට පෙර මිය ගියා. එම පැටියාගේ නම තමා නවම් රාජා. අනෙක් පැටියා හොරෙන උඩුව පළාතට ගියමුත් වසර 25කට පමණ පසු නැදුන්ගමුවේ පඬිත බෙදරාළ හාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමුවේ රාජා ලෙසින්. නැදුන්ගමුවේ හස්තියා දළදා පෙරහැරට සහභාගී වෙන්න දවස් 7ක් තිස්සේම පයින් ගමන් කරනවා. ඒ තමා දළදා පෙරහැර වෙනුවෙන් පයින් ගමන් කරන එකම හස්ති රාජයා. දවස් 7 පුරාවට මනින්දක් නොලැබෙන මෙම හස්තියා මාලිගාවේ ඇත් කාලට ආවට පස්සේ තමයි නිින්දක් ලබන්නේ. නුවර දළදා පෙරහැර විතරක් නොවේ බෙල්ලන්විල පෙරහැර රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැර කැලණි පෙරහැර ගම්පහසාම විහාර පෙරහැර කඩුවෙල රන්කඩු දේවාලයේ පෙරහැර හා වාතුව පෙරහැරටද මෙම හස්තියා පාගමනින් තමයි සහභාගී වෙන්නේ. ඇත් ගොව්ව සමග පාගමනින් සහභාගී වෙන මෙම හස්ති රාජයාගේ ගමන් නිරීක්ෂණය කිරීම සඳහා හර්ෂ විජය බෙදරාළ හමිත් වහනෙන් ගමන් කරනවා. මොනතරම් උසස් ගුණ ഘോഷාව තිබුණත් හැම අතටම පෙරහැරේ කරඬුව වඩම්මන්න අවස්ථාවවත් සුදුසුකමවත් ලැබෙන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල් කඩින් ඇතුළු වුණොත් පමණයි කරඬුව වඩම්මන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඇතුන් වාහල් කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නොවේ. අවුරුදු ගාණක් පෙරහැරට සම්බන්ධ වුණත් බොහෝ ඇතුන්ට මෙම වාසනාව ලැබිලා නැහැ. ඒ අතින් නදුන්ගමුවේ රාජා ඉතා පින්වත් ඇත් රාජයෙක්. පෙරහැරට සහභාගී වෙන ඇත් රජුන් හොඳින් නාවල කවල පොවල තමා වාහල් කඩින් ඇතුළු කරන්නේ. ඒ වගේම පෙරහැරට සූදානම් කරන්නේ නදුන්ගමුවේ රාජා පෙරහැර අවසානයේ තව ඇඳුම් ඉවත් කරනවටවත් අකමැති. අවසන් පෙරහැර අවසානයේ සිය ගම්මින් බලා පිටත් වෙනකොට ඇස් කඳුලින් පිරෙනවා. නෙළුම් මල් හොඩින්ගෙන දනහිස නවල දළදා වහන්සේට වන්දනා මාන කිරීමෙන් පස්සේ තමා ඇත් රජු සිය ගම්මින් බලා පිටත් වන්න සූදානම් වන්නේ. ආසියාවේ සිටින හීලා ඇතුන්ගෙන් උසම ඇතා තමයි නදුන්ගමුවේ රාජ කියන්නේ. මෙම හස්තියාගේ උස අඩි 11 මාරක්. 2005 වසරේදී හා හපුරා කියලා දළදා කරඬුව වැඩම වීමට මෙම හස්තියා තෝරාගනු ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින්. එතෙක් සම උස මට්ටමක හස්තීන් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැදීමේදී ගැටලුවක් ඇති වූයේ නැහැ. නමුත් අඩි 11කට වඩා උස නැදුන්ගමුවේ හස්තියාගේ කරඬුව සවි කිරීමේදී ගැටලුවක් ඇති වූයේ හස්තියාගේ උස නිසා. කරඬුව තැම්පත් කරන මංජුසාව වෙනස් කිරීමටද සිදු වුණේ මෙම හස්තියාගේ උස වැඩි කම නිසා. නැදුන්ගමුවේ රාජාගේ දළ අඩි 5යි උස. ධර්ම විජේ මහතා පවසන පරිදි තවත් අඩි 2ක් පමණ ශරීරයේ තුලට මෙම දළ ගැබ්ව තිබෙනවා. දක්ෂ දේශීය වෛද්‍යවරුන් වෙන ධර්ම විජය හා හර්ෂ විජේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර නිසා තිතා හොඳ පෝෂදාහි ආහාර නිසාත් මෙම හස්තියා දළදා වහන්සේගේ ආශිර්වාදය මැද යහතින් වැජබෙනවා. සිය පිටමත දළදා කරඬුව තැබූ පසු ඇත් රජු මහා ආඩම්බරකාර විලාශයක් ගන්නවා. පාවඩ නොමැතිව හෝ පාවඩ වලින් පිටත එක අඩියක් නොතබෙන මේ සද්ධාන්තයා පෙරහැරේ ගමන් කරනුයේ සක්විති රජෙක් විලසයි. නැදුන්ගමුවට පමණක් නොව මුළු රටටම මහත් අභිමානයක් ගෙන දෙන මෙම හස්තියා වෙනුවෙන් රට වැසියෝ පතන එක් පැතුමක් ඇත. එනම් තව තවත් එඩි බල ආයුෂ බලය ලැබී දීගු කාලයක් යෙහෙන් වැජබේවා යන්නයි. ඉතින් නැදුන්ගමුවේ ආදරණීය හස්ති රාජයා වෙනුවෙන් ලියවුණු ලස්සන නිසදෙසක් තමයි මේ කියවෙන්නේ. හැමෝම කතා වෙනවා අදළු උඹ දළදා වඩම්මන අන්තිම දවස. සද්ධාන්ත කුලේ නුඹට නුඹේ උරමතින් නුවර වීදි පුරා ශ්‍රී දළදා හාමුදුරුව වඩම්මනව බලන්න මුළු මහත්
ලෝකයක් අද බලාගෙන ඉන්නවා මතු බුදු වෙන පෙරම් පුරණ ඇත් රජුනි සම්මයක් දෘෂ්ටික දෙවිවරුන් අද දලදා වඳින නුවරට වඩින නිසා ඒ ආනුභාවයෙන් නුඹ ගැන බලාවි තිරිසන් කුලේ උඹට මාලිගාවට ඉහළින් නිවන් පුරේ කොතනක ඉඩක් වෙන් වෙලා ඇතිද මේ වෙද්දි ලබන අවුරුද්දෙත් නුඹ එන කල්පාවඩ මතින් දලදා වඩම්මන්න අපි බලන් ඉන්නවා නුවරට ආපු ඔබටත් කළු මාමටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ලැබේවා උතුම් දලදා සමිඳුන්ගේ පිහිටයි නුඹට යනුවෙන් අපූරු කවියක් එදා රන්දෝලි මහ පෙරහැරේ අවසාන දවසේ නුවර වැසියෙක් ලියලා තියෙනවා ඒ වගේම නැදුන් ගමුවේ හස්තියාව රැකගන්නේ කළු මාමයි කළු මාමගේ ආදරෙත් සමග පියෙකු මෙන් ඔහු කළු මාමට ගරුසරු කරනවා හෙන්ඩුවෙන් පුංචි තට්ටුවක් දැම්මත් බොහොම කීකරුව කළු මාමට කීකරු වෙන මේ ආදරණීය හස්ති රාජයා සහ කළු මාමා ඉන්නේ හරියට යහළුවන් දෙදෙනෙක් වගේ කියනවා නම් බෝසතාණන් වහන්සේ සහ බෝසතාණන් වහන්සේ ළඟින්ම හිටපු චන්න ඇමති වගේ කියලා ඉතින් මේ කළු මාමා වෙනුවෙන් ලියවුණු තවත් එක් නිසදෙසක් තමයි මේ ගෙනෙන්නේ හෙන්ඩුව එක් අතකට ගනිමින් ගව් ගණන් දුර පයින් ඇවිදිමින් අවුරුදු ගණනක් පසුපසින් නෙමින් තවමත් රකින්වා හුස්ම ටික මෙන් කෑමක් බීමක් දෙද්දි හරියට පරිස්සමින් ඈතින් හිටියොත් එනවලු සංකාවක් ඒ තරම් තියෙනවා සාංශාරික බැඳීමක් වාරු නැතත් ඒකයි තවමත් පසුපසින් හෙන්ඩුවද ඈතට බර වැඩිලු දැන් ගව් ගණන් ගියත් එදා ඇවිදන් දෙපයටත් හරිම මහන්සි ඉතින් ඒත් මා පසුපසින් සත්තකින් හෙන්ඩුවෙන් තට්ටුවක් දැම්මත් නොමට අනට කීකරුයි කිසිදාක නෑ කලබල පතාගෙන ඇවිත් ඇති සංසාරේ පුරාවට ඒකයි ළඟින්ම නැතුව යන්නේ ඈතට ඇලවෙන්න අමාරුයි දිග වැඩි නිසා දල දෙක ඒකයි තැනුවේ හිස තියන්නට උස් තැන නැගිටිද්දිත් පය තුවාලා යන්නේ නුඹේ බරට ඒකයි හැමදාම ඌ බෙහෙත් දැම්මේ පයට තවත් කුමකට උපමා රූපක ඉතින් මවකගේ පියෙකුගේ සෙනෙහසක් මෙන් ඇත් රජු රකින ඔහු කළු මාමා නමින් පතන් නෙමි දෙන්නටම දීර්ඝායුමන් යනුවෙන් චන්දි කියලා කෙනෙක් ලස්සන උපමාවක් ලියලා තියෙනවා ඉතින් මේ ආදරණීය ඇත් රජුන්ට සහ කළු මාමාට දෙන්නටම දීර්ඝායුෂ අපි පතනවා